කුමන්දාව මහා විහාර ආශ්‍රමයේ නිර්මාත්‍ය සහපිරහන අනුශාසක අතිපූජනීය පිටිදුවේ ශ්‍රී ධම්ම ශ්‍රී සමන්ත බද්ද පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ආශ්‍රම වාසී පූජනීය මහා සංඝ රත්නයේ පින්වත් භික්ෂුණී වහන්සේලා ඇතුළු ඔබේ මහා සංඝ රත්නයෙන් මට අවසරයි මේ තාම පින්බර උදෑසන බලාපොරොත්තු නොව මොහොතක අපේ මව්බිම කොරෝනා වසංගතයෙන් පිළිගන්න මොහොතක දීර්ඝ ඇඳිරි නීතිය තුළ ජන ජීවිතයේ පවත්වාගෙන යාමට ඉතාම අපොහොසත් දුෂ්කර පළාත්වල ජීවත් වෙන අහිංසක ගැමි ජනතාව වෙනුවෙන් උමන්දාව මහා විහාර පරිශ්‍රය පවත්වන සහනාධාර වැඩසටහන මේ තුන්වෙනි අදියර පවත්වන උදෑසනට අපි සහභාගි වෙන්නේ පළවෙනි අදියර ගොකරැල්ල පොලිස් වසමී ග්‍රාම සේවාසම් 50ක 200ක් ජනතාව වෙනුවෙන් මූලික පරිත්‍යාගයන් මීට පෙර දින කීපයකට පෙර මේ විහාර බිමේදී සිදු කළා. දෙවනි අදියර දෙහිවර බෙල්ලත්තර සිරි සදහම් ආශ්‍රමය ආශ්‍රිත දුගී ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයන් සිද්ධ කළා. අද තුන්වෙනි අදියරත් උමන්දාව මහා විහාර පරිශ්‍රයේදී අතිපූජනීය පිටිදුවේ සිරි ධම්ම පින්වත් සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ ඉතාම කාරුණික මග පෙන්වීමෙන් අනුශාසකත්වයෙන් සිදු කරන මොහොත පොල්පිටිගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවාසම්වල 100ක් පවුල් වෙනුවෙන් විශේෂ සහන මල්ලක් අද පරිත්‍යාග කරන අතර කුලියාපිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පින්වත් මහින්ද දිසානායක මැතිතුන්ගේ ඉල්ලීම හා කාරුණිකත්වය තුළ කටුකොත පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවාසම් 45ක පවුල් 100ක් වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යහම කෙළවරේ අහිංසක මිනිස් වෙනුවෙනුත් අද ඒ පරිත්‍යාගයන් සිද්ධ කරනවා. 200ක් පවුල් වෙනුවෙන් සහන මල්ලක් අතිශය වටිනා සහන මල්ලක් පරිත්‍යාග කරන පින්වර මොහොතේ තමයි අපි හැම දිනම සහභාගි වෙන්නේ. මම මේ අවස්ථාවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පරම පූජනීය පිටිදුවේ සිරිධම්ම සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ ප්‍රධාන ආශ්‍රම වාසී සම්භාවනීය ගරුතර අපේ මහා සංඝ රත්නය වෙනුවෙන්. කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භ වෙනවත් එක්කම උමන්දාව මහා විහාරයේ මේ අනුතර අවබෝධ කරගෙන ඉතාමත් පෙර සූදානමක් ඇති කරගත්තා. මා පෞද්ගලිකව දැකපු දේ තමයි මුළු මහත් ජීවිතේ පුරා ලෝකයාට දහම් සේවාව සැපයූ මේ ආයතනයේ වහාම ආධ්‍යාත්මික බාහිර සේවාවන් අතර කරලා ආශ්‍රම භූමියේ තුල දෛනික වතාවත් මහානුභාව සම්පන්න ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාදී අකණ්ඩව බුද්ධෝපස්ථාන පවත්වමින් ජාතියට සාන්තිය ප්‍රාර්ථනා කරන අතර සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ මූලික අරමුණ වුණේ ආධ්‍යාත්මික ආශිර්වාදයක් එක්කම ජන ජීවිත සුවපත් කරගන්න ඔවුන්ගේ ආර්ථික වෙනුවෙන් යමක් සිදු කළ යුතුයි පන්සල මුල් වෙලා. උන්වහන්සේ පරමාදර්ශීව මූලික කටයුතු ආරම්භ කරලා අද පවුල් 500කට අධික දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් මේ වෙනකොට මේ ආයතනයේ ඒ උදාර සේවාව සිද්ධ කරනවා. ආවට ගියාට නෙවෙයි, සෞඛ්‍ය ආරක්ෂක හේතුන් අකුරටම පිළිපදිමි. විශේෂයෙන් මතක් කරන්න ඕන ආශ්‍රමී විසින්ම නිර්මාණය කරගත්ත නහය සහ මුඛය ආවරණය කරන මුඛ ආවරණ නිර්මාණය කරගෙන ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති ආරක්ෂා කරගෙන කිසිම බාහිර සිවිල් වැසියෙකුට මේ ප්‍රදානයෙන් ලබා ගන්න ආයතනයට එන්න ඉඩ නොදී අදාළ කොට්ටාසි පොලිස් ස්ථානාධිපතිතුමල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමල්ලාගේ අධීක්ෂණය තුළ තමයි අදාළ ලැයිස්තු ගත කරලා ක්‍රමානුකූලව මේ ආධාර බෙදා දෙන්නේ. මං හිතන ඒකට පෙර සූදානම නොතිබුණා නම් කිසි කෙනෙකුට මේ වැඩපිළිවෙල මේ මට්ටමට සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. තුන්වෙනි අදියරෙන් මේ කටයුත්ත අවසන්ද කියලා සිරිධම්ම ස්වාමින් වහන්සේන් අපි විමසද්දීුන් වහන්සේ කිව්වේ අවශ්‍යතාවයන් අනුව අදියරෙන් අදියර මේ භයානක වසංගතයේ මව්බිමින් තුරන් වෙනතුරු උමන්දාව මහා විහාර ආශ්‍රමයත් දෙහිවල බෙල්ලත්තර සිරි සදහම් මහා විහාර ආශ්‍රමයත් මේ උදාර සමාජ මෙහි අකණ්ඩව පවත්වගෙන යන බව උන්වහන්සේ සිහිපත් කළා. ජාතියක් හැටියට අපි ගැන සතුට වෙනවා. උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ මොහොතේ ජාතියෙන් ඉල්ලීමක් කරන්න ඕන. සිරි සමන්ත භද්‍ර සිරිධම්ම ස්වාමීන් වහන්සේ උදේම අපි මුණ ගැහුණාම අපින් ඉල්ලීමක් කළා. හැම වෙළඳ පොළකම ආරංචි ගංගුල තිබිච්ච ගස්වල පොළොස් ටික ඔක්කොම කඩාගෙන ඇවිල්ලා විකුණ ගන්න බෑ. වේගිලා පොළොස් සැට් ටික ඔක්කොම විකුණ විසි කරලා දානවා. සමහරු පොළොස් දන් සැල් දෙනවා. ඒ මෝඩ වැඩේ කරන්න එපා කියලා උන්වහන්සේ ඉල්ලීමක් කළා. ගස්වල පොළොස් ටික පැහෙන්න ඉඩාරින්න, කොස්ගෙඩියක් බවට පත් වෙන්න ඉඩාරින්න. හේතුව වසංගත තත්ත්වයේ නිමා වෙනතුරු ආහාර ගැටළු වෙද්දී
කොස්ගෙඩියක් තම්බගෙන කාලාහරි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. දූරදර්ශී උන්වහන්සේ කරපු ඉල්ලීම උන්වහන්සේ වෙනුවෙන් ජාතීන් මම අද ඉල්ලනවා මේ පොළොස් ගැටි ටික කඩලා විනාශ කරන්න එපා. ගහේ පැහෙන්න ඉඩාරින්න කොස්ගෙඩියක් කිරිකොස් ටිකක් කොස් ටිකක් තම්බලා දරුවොත් එක කාල වේල පිරිමහ ගන්න අපිට භාග්‍යයේ තීර්ධයක විනාශ කරගන්න එපා. දෙවනි ඉල්ලීම උන්වහන්සේ සිහිපත් කළා. ආරංචි තියෙන සමහර ගෙවල් වල උදේ 7:00 8 වෙනකල් දොරවල් ඇරලන්නේ, මිදුල් අතු ගන්නෙ, පහනක් දල්වන්නේ, දුම් ටිකක් අල්ලන්නේ, තේ කහ ටිකක් වක් කරන්නේ. මිනිස්වරි මලානික මිනිස්සු එක්කීට ඇඳිරි නීතිය ප්‍රයෝජනීට අරගෙන. උන්වහන්සේ බොහෝම ආදරෙන් ඉල්ලන්නේ රාජ්‍ය ආරක්ෂක අංශහා රජයේ සෞඛ්‍ය අංශෙත් නීති රීති අකුරට පිළිපදිමින් උදේ පාන්දර අවදි වෙන්න, ප්‍රධාන දොර අරින්න, බුදු පහන දල්වන්න, ගේ අතු ගන්න, මල් පැලයකට වතුර ටිකක් දාලා කම්මැලිකමට නැතුව දුරකථනයට සීමා වෙලා ගෙවත්ත වගා කරගෙන ආහාර අහේනියට තුන්කල් දකිමින් විකල්ප භාවිතා කරන්න මේ වෙලාවේ ජාතිය පෙළගැහෙන්න කියන ඉල්ලීම උන්වහන්සේ අපෙන් කළා. උමන්දාව මහා විහාර ආශ්‍රමයේ වෙනුවෙන් ජාතියෙන් ඉල්ලීම කරන අතර අතිගරු පින්වත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුණි ජාතියට රජෙක් ලැබුණ වෙලාවේ අපි බය නැතුව ජීවත් වෙනවා. අද ලෝකෙ බලවතුන්නේ ඇමරිකාව, ජපානය, කොරියාව, විශේෂයෙන් ඊශ්‍රායලයේ වගේ දෙවන්ත රටවල්, ඒ විතරක් නෙමෙයි ඉස්පාඤ්ඤයේ වැනි රටවල් දෙවන්ති විදියට ඇද වැටිලා, මැදපිරිදිග රටවල් ඇද වැටිලා ඇමරිකාව මේ සටන අත්තරු බවක් මාධ්‍ය වලින් අපිට දැනගන්න ලැබුණා. නමුත් අපිට නායකයෙක් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් හැම වෙලාවෙම කියන්නේ සති තුනක් පරිස්සම් වෙන්න මේ ජාති විපතෙන් අපිට ගලව ගන්න පුළුවන්. අපේ හිත හදන වැඩපිළිවෙල විතරක් නෙමෙයි ජාතියට නායකත්වයක් දෙන ආදරණීය නායකෙක් ජාතිය පිනට පහළ වෙච්ච වෙලාවේ මේ ජාතියෙන් ඉල්ලීමක් කරනවා. 12,000කට අධික මේ රටේ සියලු පන්සල් උමන්දාවක් බවට පත් වෙන්න. පිටිදුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ අවුරුදු ගානකට පෙර කොරෝනාව කියන වසංගතය ගැන ලෝකෙ දන්නේවත් නැති කාලේ මේ අවදානම අඳුනගෙන මොකක්දෝ දෙයක් උන්වහන්සේ තුල මම දකිනවා ජීවිතේ පුදුම විදිහට අනාගතේ දකිනවා. උන්වහන්සේ අක්කර 70කට අධික මේ පුණ්‍ය තීර්ථයේ ගොවි බඹක් බවට පත් කරලා තෙල් පොහොර නැති කාබනික එළවලු පළතුරු වගා කරලා පහුගිය කාලේ පුරා මේවා ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාත් එක්ක එකතුලා ගලවලා පාර්සල් කරලා සෞඛ්‍ය ආරක්ෂිතව ජාතියට කන්න දුන්නේ මේ විපත්තිකර මොහොතේ උමන්දාවේ නිෂ්පාදන. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්ක භික්ෂුවක් හැටියට හැමදාමත් මේ බිමට ආදරය කරන මම ඔබෙන් ඉල්ලනවා 12,000ක් පන්සල් වල හාමුදුරුවරු උමන්දාවට එන්න වරින් වර ආහාර සුරක්ෂිතභාවයේ කලමනාකරණී නව නිෂ්පාදන කාබනික ගොවිතැන මේ සියලු දේවල් ඉගෙන ගන්න පුහුණු ආයතනයක් බවට ජාතියපත් වෙන්නේ උමන්දාව. දවස් දෙක තුනක් නැතර වෙලා වතුර ටිකක් නාලා සරල දන් ටිකක් වළඳලා අක්කර 70 සුන්දර බිමි ඇවිදලා ආධ්‍යාත්මික වතාවත් කරලා මේ හරිත ගොවි බිම නිරීක්ෂණය කරලා මේ ස්වාමීන් වහන්සේලා උදේ පාන්දර ඉඳලා මහරෑ වෙනකන් අප්‍රමාණ කැපකිරීමෙන් මේ බිමේ ජාති වෙනුවෙන් කරන මෙහි අවබෝධ කරගෙන අපේ රටේ 12,000ක් පන්සල් වල තරුණ හාමුදුරුවරු ගමේ කලමනාකරුවෙක් බවට පත් කරලා අනාගත උවදුරින් මේ ජාතිය මුදව ගන්න උමන්දාවක් බවට පත් කර ගන්න ජාතියේ සීළු පන්සල් අක්කර 7-800 තියෙන රාජමහා විහාර එයිදම් මුඩුවෙන් ඉඳ නොදී උමන්දාවේ මඟ පෙන්වීම තුළ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ නායකත්වයෙන් ഇതുමගේ දැක්ම යථාර්ථයක් කරමින් ජාතිය පින්බිම් ගොවිබිම්බවට පත් කරලා ජාතිය සෝපත් කරන මේ ව්‍යායාමයේට 12,000ක් හාමුදුරුවරු 14,000ක් ග්‍රාම සේවා වසංගවල ජාතියට පණ පොවන ව්‍යායාමයේ ආරම්භ කරමු කියන එක උමන්දාව පුණ්‍ය තීර්ථයේ තුල ඉඳගෙන ජාතියෙන් ඉල්ලමි. මම දීර්ඝව මේ වෙලාවේ අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. තුන්කල් දකින මග පින්වීමක් උමන්දාව තුලින් අපි දකිනෝ. උන්වහන්සේගේ ආශිර්වාදයේ තුල ප්‍රායෝගිකව මිනිස් ජීවත් කරන වැඩපිළිවෙලක් හදාගමු. මේ මුඛ ආවරණ සියල්ල භික්ෂුණීන් වහන්සේලා උමන්දාවට නිර්මාණය කළේ. හැමදාමත් උන්වහන්සේ දාන ගේන එකට වඩා සරල දන් වේලක් හදාගෙන වැළඳුවේ. මේ බිම ගොවි බිමක් කළ මිනිස් ජීවත් කෙරෙව්වේ. එදා කරපු දේ අද ප්‍රායෝගික යථාර්ථයක් වෙලා ජාතියම පෙළගැහෙන මොහොතක ඔබ වහන්සේලාගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා උමන්දාව සහන යාත්‍රාව තුන්වෙනි අදියර ක්‍රියාත්මක කරන මොහොතේ අඩුපාඩු කරදර අපි හැමෝටම තියෙනවා. මම විශේෂයෙන් අපේ රටේ සම්භාවනීය ශ්‍රීමත් මල්ලුවත් අස්කිරි උබේ මහා විහාරේ මහානායක මාහිමියන් වහන්සේලාට මේ උමන්දාවට ආදරය කරන උන්වහන්සේලා දෙනමට මේ බිමින්දලා ආශිර්වාද කරනවා. සුවිශාල ධනයක් ජාතිය ආපදා අරමුදලට බැර කරලා ලබා දුන්නේ ආදර්ශයේ තුල
අද අපේ රටේ හාමුදුරුවරු පාරක් පාරක් ගානේ නිහඬව රතන සූත්‍රයේ දේශනා කරනවා. හුඟක් තරුණ හාමුදුරුවෝ පන්සල් බිම වගා කරනවා. වටිනාම දේ තමයි අපේ හාමුදුරුවරු දායකින්ගෙන් ඉල්ලීමක් කළා. ආපහු දානි ගේන්න එපා මේ රට සුවපත් වෙන තුරු. තියෙන දෙයක් හදාගෙන අපි වළඳන්නම්. තියෙන දෙයක් හදාගෙන දරුවොත් එක කාල ගෙදරින් ඉන්න කියලා. ඒ අප්‍රමාණ අත්හැරීම කළේ ජාතිය හාමුදුරුවරු. උන්වහන්සේලට මම ඉතාම ආදරෙන් ඉල්ලනවා. වාද කරන්න දතකට මැදගෙන මිනිස්සු පෙළ ගැහෙන වෙලාවක ජාතිවාදී අරමුණු වෙනුවෙන් දේශපාලනඥයින් මේ වේදනාකාරී මොහොත ප්‍රයෝජනීයට ගන්න උත්සාහ කරන වෙලාවක ඔබ වහන්සේලා එයාට මෙයාට අපි ඇඟිල්ල දික් කරන්නේ නැතුව ජාතියක් හැටියට එකතු වෙමු. උමන්දාව පින්බිමේ ගොවි බිමක් බවට පත් කරලා හැබැයි කළමනාකරුවන් ජාතියේ බීකරණ ආයතනයේ ප්‍රයෝජනීයට අරගෙන පන්සල්වත්තත් ගමත් ගෙවත්තත් හදාගෙන මේ ජාතිය සුවපත් වූ ජාතියක් බවට පත් කරගෙන අපි ආදරය කරන පින්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයේ දැක්ම යථාර්ථයක් කරන්න පිළිගැහෙමු. උමන්දාව පුණ්‍ය තීර්ථයට ජාතිය ආදරය කරනවා. ජාතිය මිනිසුන්ගේ කුසගිනි නිවන්න ඔබ වහන්සේ ගන්න මේ උදාර මෙහෙය ගැන. මටත් පාර්සල් 100ක් ලැබෙනවා. කටුපොත පොලිස් බල ප්‍රදේශ ග්‍රාම සේවාසම් 45කට. පොල්පිටිගම පොලිස් ස්ථානයේට 100ක් ආධාර ලැබෙනවා ග්‍රාම සේවාසම් සියල්ලට. ඉදිරියටත් උන්වහන්සේ මේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව දියත් කරයි. ජාතිය සම්මාන දායක දායකාවන්ගෙන් ලෝකින් මම ඉල්ලනවා උමන්දාවට උපකාර කරලා මේ වැඩසටහන ඉදිරියට ත්‍රීවු කරගන්න ඔබේ නොමසුරු දායකත්වයේ ශක්තිය ලබා දෙන්න කියලා පෞද්ගලික ඉල්ලමින් තෙරුවන් සරණින් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් උමන්දාව සුරකේවා. ජාතියට නායකත්වයේ පින්බිම තුල ජාතිය පෝෂණය කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.